සියලු දෙනාටම සුබ දවසක්. අද අපි ඔබ වෙත ගෙන එන්නේ අපගේ බොන්සයි පාඩම් මාලාවේ පළමු පාඩමයි. මම මනෝරි සමරවික්‍රම. අපත් සමග දිගටම රැඳී සිටින්න. ඔබට මතක ඇති අපේ කලින් වීඩියෝවේදී කිව්වා බොන්සයි කලාවට වැදගත්ම වන කරුණක් ගැන. ඒ තමයි ශාකයේ පැරණි පෙනුම. ශාකයේ පැරණි පෙනුම මතු කරන්න පුළුවන් ලක්ෂණ සහිත ශාකයක් තෝරා ගැනීමෙන් ඔබේ බොන්සයි නිර්මාණය වඩාත් සාර්ථකව නිම කරගන්න පුළුවන්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පැරණි ශාකයක දකින්න ලැබෙන ලක්ෂණ කීපයක් ගැනයි. ඔබ දන්නවනේ ශාකයකට මුල්, කඳ, අතු, පත්‍ර වැනි කොටස් ඇතුළත් වෙන බව. අපි මේ එක් එක් කොටසක් වෙන වෙනම අරගෙන පැරණි ශාකයක එම කොටසේ දක්නට ලැබෙන ලක්ෂණ මොනවද කියලා සාකච්ඡා කරමු. මුලින්ම අපි පැරණි ශාකයක කඳ කොහොමද පිහිටලා තියෙන්නේ කියලා සොයා බලමු. සාමාන්‍යයෙන් පැරණි ශාකයක කඳ මහතයි. ලපටි ශාකවල කඳන් සෙහින්. එම නිසා ඔබ ශාකයක් තෝරා ගැනීමේදී කඳ මහත ශාකයක් තෝරා ගැනීම වඩා සුදුසුයි. ඒ වගේම පැරණි ශාකයක කඳේ මතුපිට ස්වභාවය රළුයි. සුමට නැහැ. නිකන් කඩතුළු සහිතයි. එතකොට මෙන්න මේ වගේ කඳේ තියෙනවා නිකන් රළු ගතියක්. නිකන් කඩතුළු වගේ රළු ගතියක් තියෙනවා. පැරණි ශාකයක කඳ ගැන සලකා බලන විට තවත් වැදගත්ම ලක්ෂණයක් තමයි ටේපේ එක. ඒ කියන්නේ කඳේ පහළ සිට ඉහළට යන විට කෙමින් සෙහින් වී යන ආකාරය දැක්වීම. මෙන්න මේ වගේ. සාමාන්‍ය ලපටි ශාකයක කඳේ ටේපේක අඩුයි. තවත් වැදගත් කරුණක් තමයි කඳේ මූවමන්ට් එක. ඒ කියන්නේ ශාකය එහාට මෙහාට නැමීම් සහිතව පිහිල්ලා තිබීම. සාමාන්‍යයෙන් පැරණි ශාකවල මේ දකින්න ලැබෙන ලක්ෂණය. ඒ වගේම ඔබ දැකලා ඇති පැරණි ශාකවල කඳේ මේ වගේ බෙන, කුහර, ගැට, ඒ වගේම අතු කැඩී ගිහිල්ලා තියෙන ආකාරය, විරාගිය තැන් ඒව දකින්න ලැබෙනවා. ඊළඟට අපි බලමු පැරණි ශාකයක අතු කොහොමද පිහිටලා තියෙන්නේ කියලා. සාපේක්ෂව අතු සංඛ්‍යාව අඩුයි. ඒ වගේම පහළ තියෙන අතුවල මහත වැඩි, ඉහළට යන්න යන ක්‍රමයෙන් සිහින් වෙන ස්වභාවයක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම අතු හොඳට විසිරලා පැතිරලා පිහිටලා තියෙනවා. පැරණි ශාකවල දකින්න ලැබෙන තවත් ලක්ෂණයක් තමයි රැමිෆිකේෂන් කියන්නේ. ඒ කියන්නේ අතු බෙදී ගොස් තියෙන ආකාරය. සාමාන්‍යයෙන් කඳට සම්බන්ධ වෙන ස්ථානයේ ඉඳලා අතු දෙකට බෙදිලා බෙදිලා හීන් වෙවි යන ආකාරය තමයි රැමිෆිකේෂන් කියලා කියන්නේ. මෙන්න මේ වගේ. අනෙක් කරුණ තමයි ඔබ දැකලා ඇති පැරණි ශාකවල අතු ගොඩක් වෙලාවට පහළට බර වෙලා වගේ තියෙනවා. ඒ කියන්නේ ශාකය වර්ධනය වෙනකොට එහි බර වැඩි වෙනවනේ. එතකොට අතු ටිකක් පහළට බර වෙනවා. ලපටි ශාකවල හැමතිස්සෙම අතු ඉහළට තමයි වර්ධනය වෙන්නේ. මෙන්න මේ විදිහට. ලපටි ශාකයක මෙන්න මෙහෙම. ඒ වගේම අතුමත පත්‍ර පිහිටලා තියෙන්නේ පෑද්ස ආකාරයට.
මේ අතරින් කුරුල්ලන්ට පිහාඹන්න පුළුවන් ආකාරයට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අපි ශාකයේ පත්‍ර ගැන සලකා බලමු. සාමාන්‍යයෙන් පැරණි ශාකයක් දිහා ඈතින්නම් බලනකොට අපිට පේන්නේ කඳට සාපේක්ෂව එහි පත්‍ර කුඩාවට. කුඩා පත්‍ර සහිත ශාකයක් තෝරා ගැනීම තුළින් අපිට එහි පැරණි බෙනුම මතු කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු පැරණි ශාකයක මුල් කොහොමද පිහිටලා තියෙන්නේ කියලා. ඔබ දැකලා ඇති ගොඩාක් වෙලාවට මුල් ශක්තිමත්ව විශාලව තදින් පොළවත් සමග බැඳිලා තියෙනවා. ඒ වගේම ශාකයේ කඳ වටේටම මුල් විසිරලා තියෙනවා. විශාල පැරණි ශාකයක් දැස ඈත ඉඳලා බැලුවොතින් ඔබට එය දිස්වන්නේ කොයි ආකාරයෙන්ද? බොහෝ විට එය අර්ධ වක්‍රාකාර එහෙම නැත්නම් ත්‍රිකෝණාකාර ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. මෙන්න මේ වගේ. මෙන්න මේ ලක්ෂණ තමයි පැරණි ශාකයක දකින්න ලැබෙන්නේ. එතකොට අපි තෝරා ගන්නා ශාකයේ මේ ලක්ෂණ වලින් කීපයක් හරි තියෙනවා නම් අපිට ඒ පැරණි බෙන්ම අතු කරගන්න පහසු වෙනවා. එතකොට වඩාත් හොඳ නිර්මාණයක් සිදු කර ගැනීමටත් හැකියාවක් ලැබෙනවා. එසේනම් තවත් පාඩමකින් අපි හමු වෙමු. අදම වෘක්ෂ channel එක subscribe කරන්න. ඔබ සැමට සුබ දවසක්.